ඔයාලා හැමෝම පිළිගන්නවා රොබෝටික් ජෙන් එකට. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන විදිහට වාහනවල තුරු වලින් වසරකට මිලියන 1.3ක් විතර මේ ලෝකෙකින් වටිනා ජීවිත නැති වෙලා යනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් විදිහට අඳුරගෙන තියෙන්නේ අපරික්ෂාකාර නියපදවීම. ඉතින් මිනිස්සු ගොඩක් දේවල් වලට දක්ෂ වුණත් වාහන එලවන්න නම් අපි තරම් දක්ෂ නැහැ. අපි පාර එලවද්දී අපේ අවධානය පිදෙනවා පාරේ තියෙන දේවල් හින්දා, වාහනේ ඇතුළේ ඉන්න හින්දා. ඒ වගේම අපි දෙයකට ප්‍රතිචාර දක්වන රියැක්ෂන් ටයිම් එකත් සාපේක්ෂව වැඩි. ඉතින් අපිට පුළුවන්ද වාහනේ රියදුරා වෙනුවට රොබෝ කෙනෙක් පාවිච්චි කරලා වාහනේ ස්වයංක්‍රීයව එලවන්න හදන්න. ඉතින් මේත් එක්ක තමයි මේ self driving cars කියන concept එක ලෝකෙට ආවේ. ඉතින් අද වාලිගෙන ගන්න යන්නේ self driving cars ගැන. ඉතින් self driving cars පළවෙනියෙන්ම පාවිච්චි වුණේ යුද කටයුතු වලට. වාර දන්නවා ලෝකෙට ගොඩක් තාක්ෂණ එන්නේ එයාලා මුලින්ම මේවා පාවිච්චි කරන්නේ යුද කටයුතු වලට. ඉතින් අපි යුද්ධකදී ටෑන්ක් එකක් හරි නැත්නම් ට්‍රක් එකක් හරි යවනවා නම් අපිට ඒකට සොල්දාදුවෙක් ඇතුලේ ඉන්න එක රිස්ක් එකක්. ඉතින් මේ වෙනුවට අපිට තනියම එලව ගන්න පුළුවන් නැත්නම් self driving vehicle එකක් හදුවොත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ගැන රිසර්ච් මුලින්ම කරේ US Pentagon එකෙන්. ඉතින් මේ US Pentagon එකේ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා DARPA කියලා. Defense Advanced Research Project Agency කියලා. ඉතින් මෙයාලා කාලයක් රිසර්ච් කරගෙන ගියාට මෙයාලට ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මෙයාලා හිතුවා මේක ඕපන් චැලෙන්ජ් එකක් විදියට, ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් විදියට චැලෙන්ජ් එකක් නිර්මාණය කරලා බලමු කියලා. ඉතින් ඒත් එක්ක තමයි 2005 වර්ෂයේදී DARPA Grand Challenge එක නිර්මාණය වුණේ. ඉතින් මේකෙදි ගන්න තියෙන්නේ කාන්තාරයක US වල තියෙන නෙවාඩා කියන දෙසට් එකේ එක තැනක ඉඳන් තව තැනකට self driving විදියට යන වාහනයක් හදන්න. ඉතින් මේකට ලෝකේ ගොඩක් ඉන්ස්ටිටියුට් වලින්, විශ්වවිද්‍යාල වලින්, ඒ වගේ රිසර්ච් ඕගනයිසේෂන්ස් වලින් රොබෝල හැදුවා. සමහර අය රොබෝ ට්‍රක් හැදුවා, රොබෝ බයිසිකල්, රොබෝ කාස් වගේ ගොඩක් විදිහ වෙනස් වෙනස් ජාති රොබෝල මේකට හදලා තිබ්බා. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය කරේ අන්තිමට ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හදපු රොබෝ. එයා ස්ටැන්ලි කියලා තමයි එයා හඳුන්වන්නේ. ඉතින් මේ රොබෝ ගොඩක් සුවිශේෂී. අනිත් රොබෝලා ලයිඩා නැත්තම් රේඩාන් වගේ තාක්ෂණ පාවිච්චි කරන්නේ. මේ රොබෝ පාවිච්චි කරේ කම්පියුටර් විෂන් ඇන්ඩ් මැෂින් ලර්නින් කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ කැමරාස් යූස් කරලා තමයි පරිසරය අඳුරගත්තේ. ඉතින් මේ රොබෝ මේ මැෂින් ලර්නින් කියන කන්සෙප්ට් එක ලෝකෙට අරන් එන්න ගොඩක් බලපෑවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති දැනටමත් මේ වගේ self driving vehicles මේ ලෝකෙ තියෙනවද කියලා. ඉතින් ඔයාලා ගොඩක් දෙනා දන්න self driving car එකක් තමයි Tesla කියලා කියන්නේ. හැබැයි ඊටත් වඩා ඊට වඩා advanced self driving cars උත් මේ ලෝකෙ දැන් තියෙනවා. උදාහරණයක් විදිහට මේ ලෝකෙ top companies එයාලාම self driving car projects වලට invest කරලා තියෙනවා. General Motors සමාගම Cruise කියලා car project එක, Google සමාගම Waymo කියලා project එක, ඒ වගේම Amazon සමාගම Zoox, ඒ වගේම Uber Lyft වගේ begin ride sharing companies Motional කියන project එක launch කරලා තියෙනවා. ඉතින් මේ American සමාගම් වගේම යුරෝපීය කාර් නිෂ්පාදක කෙනෙක් සමාගම් උදාහරණයක් විදිහට Mercedes Benz, Audi, BMW වගේ සමාගම් එයාලාගේම self driving cars ඉස්සරහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ කතා කරේ consumer සහ taxi market එකට අමතරව industry and agriculture sector එකටත් self driving vehicles එයාලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ companies කීපයක් තමයි Aurora, Embark කියලා කියන්නේ. එයාලා හදලා තියෙනවා self driving trucks, self driving bulldozers වගේ ඒවා. ඉතින් ඔයාලා දැන් දන්නවා self driving car වල ඉතිහාසය, ඒවා කොහොමද දියුණු වුණේ, වර්තමාන ලෝකයේ මොනවා self driving cars තියෙනවා කියලා. ඉතින් මේ self driving cars ගැන ඉගෙන ගත්තත් ඔයාලා දැනගන්න ඕන වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි vehicle autonomy levels. ඉතින් මේ autonomy levels 6ක් තියෙනවා. ඉතින් 0 to 5 වෙනකම්. ඉතින් දැන් අපි ඒක ගැන කතා කරමු. මුලින්ම එනවා level number 0. ඉතින් අපි ළඟ තියෙන ගොඩක් වාහන වල තියෙන මේ level number 0 එක. මේකෙදි අපිට ඇත්තටම assistance එකක්, කියන්නේ අපිට වාහනේ උපකාරයක් කරනවට වඩා වාහනේ අපිට indication එකක්, එහෙම නැත්නම් warning එකක් තමයි කරන්නේ. ඉතින් අපි ගොඩක් වාහන වල තියෙනවා මේ distance sensors. ඉතින් අපි ඉස්සරහා වාහනේ ළං වෙද්දි, එහෙම නැත්නම් අපේ වාහනේ මැටේරියල් object එකක් එද්දි, එහෙම නැත්නම් වාහනේ reverse කරද්දි අපිට මේ distance එක measure කරගන්න වගේ warning systems තියෙනවා. ඒ තමයි level number 0. ඊට පස්සේ එනවා level number 1. ඉතින් මේ level number 1 වල මේ warning එක indication එකක් දෙනා එහාට ගිහිල්ලා
වාහනේ අපිට ඇසිස්ටන්ස් එකක් දෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති වාහනවල තියෙන ක්‍රූස් කන්ට්‍රෝල් කියලා ෆීචර් එකක්. ඒ කියන්නේ වාහනේ ස්පීඩ් එක එයා නියත මට්ටමක පවත්වා ගන්න එක. අපි ගොඩක් වෙලාවට හයිවේ වල යද්දි මේ ක්‍රූස් කන්ට්‍රෝල් කියන එක යූස් කරනවා. ඒ වගේම ඔයාලා දැකලා ඇති බ්‍රේක් ඇසිස්ට් කියලා ෆීචර් එකක්. ඒ කියන්නේ අපි බ්‍රේක් ගහද්දි අපි බ්‍රේක් ගන්න එකට යා ඇසිස්ටන්ස් එකක් දීලා අපිට ඉක්මනින් බ්‍රේක් ගන්න පුළුවන් විදියට වාහනේ උදව් කරනවා. ඉතින් මේ තමයි ලෙවල් නම්බර් 1. ඊට පස්සේ එනවා ලෙවල් නම්බර් 2. ඉතින් මේ ලෙවල් නම්බර් 2 වල තමයි වාහනේ යම් කිසි කන්ට්‍රෝල් එකක් අපිත් එක්ක ගන්න. ඔයාලා දැකලා ඇති ඇඩ්වාන්ස් ක්‍රූස් කන්ට්‍රෝල් වගේ ෆීචර්ස්. ඉතින් ඇඩ්වාන්ස් ක්‍රූස් කන්ට්‍රෝල් වල වාහනේ වේගය එයා කන්ට්‍රෝල් කරනවා ඉස්සරහා තියෙන බාධක යනවා. ඉතින් සමහර ඇඩ්වාන්ස් ක්‍රූස් කන්ට්‍රෝල් වලදී වාහනේ ලේන් චේන්ජ් එකක් වුණත් අපිට හයිවේ එකදී කරන්න පුළුවන්. ඉතින් තව ඔයාලා දැකලා ඇති ඔටෝනෝමස් පාකින් වගේ ඒවා. ඒ අපිට වාහනේ පාක් කරන්න අපි ගිහිල්ලා වාහනේ පාරායන නවත්තලා ඔටෝ පාකින් බටන් එකේ ගියාම ඒ වාහනේ ඔටෝමැටිකලි පාක් කරනවා. ඉතින් මෙන්න මේ ලෙවල් නම්බර් 2 තමයි ඔයාලා දන්න සුප්‍රසිද්ධ ටෙස්ලා කාර් එකක් තියෙන්නේ. ඉතින් ඇයි ටෙස්ලාගේ ලෙවල් 2 වෙන්නේ කියලා අපි තවත් වීඩියෝ කතා කරමු. ඊට පස්සේ එනවා ලෙවල් නම්බර් 3. ඉතින් මේ ලෙවල් නම්බර් 3 වල තමයි මේ වාහනේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් එක ගන්න වගේම අපිට 100% ફોકસ එකක් අපේ පාර තුල තියෙන්න ඕනේ. ඒ අපි ලෙවල් 2 වලදී ලෙවල් 2 වාහනේ drive කරත් නැත්නම් park කරද්දී අපි 100% අවධානයෙන් ඉන්න ඕනේ. හදිස්සිය වාහනේ හප්පගත්තොත් ඒකෙන්ට වැරද්දි වෙන්නේ. වාහන නිෂ්පාදනයක සමාගම නෙමෙයි අපි. ඉතින් මේ ලෙවල් 3 වාහන වලදී අපිට ගොඩක් වෙලාවට වාහනේට control එක දීලා අපිට ඉන්න පුළුවන්. ඉතින් වාහනේ try කරන්න පුළුවන් තරම් autonomous drive කරන්න මොකක්ද මෙලාපති වාහනයට බැරි වුණොත් එයා අපිට කන්ට්‍රෝල් එක මාරු කරන්න අපිට ඉන්ඩිකේෂන් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපි හැම වෙලාවෙම පාර දිහා බලන් ඉන්න ඕනේ. මේකට අපි කියනවා අයිස් ඕෆ් කියලා. ඉතින් Mercedes Benz සමාගම එන්න මේ ලෙවල් 3 වාහනයක් මාකට් එකට ලොන්ච් කරන්න බලාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ නා ලෙවල් නම්බර් 4. ඉතින් ලෙවල් නම්බර් 4 කියන්නේ මේ වගේ වාහනවල රියදුරේ අත්‍යවශ්‍යම නැහැ. ඕන ෆීල්ඩ් එක තියන්න පුළුවන්. But මේ වාහනවල කරන්නේ point A to point B autonomously self-drive කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් applications තියෙන්නේ robot taxi වල. ඔයාලා දන්නව ඇති. සමහර දහල් ඇති. යුරෝපයේ ඇමරිකාවක රටවල්වල taxi driver කෙනෙක්ගේ salary එක ඉතාමත් වැඩි. ඉතින් ලංකාවේ taxi driver කෙනෙක්ට වඩා 10 ගුණයකටවත් වඩා salary එක වැඩි. ඉතින් මේ නිසා අපිට taxi driver replace කරලා robot වාහනයක් දාන්න තරම් ලොකු ආර්ථික මට්ටමක් යාළට තියෙනවා. දැනටමත් ඔයාලා දන්න ක්‍රූස් වගේ ප්‍රොජෙක්ට්ස් වේමෝ emotional වගේ සමාගම් මේ වගේ robot taxi car හදලා තියෙනවා. ඉතින් මේ වගේ හැමතැනම self driving කරන්න බෑ. එයාලා කලින් map කරපු, කලින් plan කරපු, කලින් build කරපු map එකක් තියෙන නගරවල තමයි මේ self driving එයාට කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි level number 4. ඊළඟට එනවා level number 5. ඉතින් මේ level number 5 කියලා කියන්නේ මේ වාහනේට සාමාන්‍ය රියදුරෙක් වගේම එයාට ඕනම තැනක self drive කරන්න පුළුවන්. මේ වගේ වාහන තමයි self driving cars අතර කම්පැනිවල dream එක වගේ වෙන්නේ. හැබැයි තවමත් මේ වගේ ඇප්ලිකේෂන් එක මොකක්ද? මේකට අපි ඉන්වෙස්ට් කරන මුදලට අනිත් පැත්තට ප්‍රතිලාභය ගන්න පුළුවන්ද කියලා තාම අපි රිසර්ච් කරනවා. අපි ඊළඟට බලමු මේ self driving car එක තියෙන components මොනවද කියලා. ඉතින් මේ self driving car එක කියන්නේ අපේ සාමාන්‍ය රියදුරෙක් වගේ එලවන්න ඕනේ. ඒ කියන්නේ එයා මේ පරිසරය දකින්න ඕනේ. ඒක අඳුර ගන්න ඕනේ. ඒකෙන් මිනිස්සෙක් පාර හරහා පයින්නවද? එම් නැත්තම් පාරේ ලේන් එක කොහෙද තියෙන්නේ? ඒ වගේ හැමදේම අඳුර ගන්න ඕනේ. ඉතින් මේකට එයාට ඕනේ වෙනවා sensors. ඉතින් දැනට තියෙන self driving cars වල එක එක જાති sensors පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට cameras, lidars, radars, ultrasonic sensors වගේ ගොඩක් sensors පාවිච්චි කරනවා. ඒ වගේම මේකට යාලා ගොඩක් concepts පාවිච්චි කරනවා. computer vision, object detection, tracking, segmentation, GPS, lidar, radar mapping වගේ ගොඩක් technologies. ඉතින් අපි ඉස්සරහදී මේව ගැන කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලත් එක බෙදා ගන්නවා. ඉතින් දැන් මේ දේවලුත් එක්ක මේ self driving cars කියන මෙන්න මේ field එකට ගොඩක් අය interest එක ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඔයාලත් ආසාවෙන් ඇති. හැබැයි මේ self driving cars තාම මේ ලෝකේ 100% භාවිත කරන්න අමාරුයි. ඉතින් ඒකට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රධාන ගැටලුවක් තමයි හිතන්න මේ වගේ self driving car එකක් පාර දකින්න එයා වාහනයක් හප්පනවා. ඉතින් මේ වගේ වාහනයක් හැප්පුණොත් කවුද ඒකට වැරදි වෙන්නේ? ඇතුලේ ඉන්න රියදුරාද? එහෙම නැත්නම් මේ self driving car එක හදපු සමාගමද? උදාහරණයක් විදිහට මේ රියදුරා නැත්නම් මේ කාර් එකේ අයිතිකාරයා මේ කාර් එක සර්විස් කරේ නැත්නම් කවුද මේකට වත් කියන්න ඕනේ?
ඉතින් මේ වගේ දේවල් නිසා මේවයි කම්ප්ලෙක්ස් ලිස් නිසා එක එක රටවල මේ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්ස් වල තියෙන නීති රීති වෙනස්. ඉතින් මේ නිසා මේ සෙල්ෆ් ඩ්‍රයිවිං කන්සෙප්ට් එක ලෝකෙට ගියෙත් යම් කිසි ප්‍රශ්නයකට මිනිස්සුන්ට පිළිතුරු සපයන් සිද්ධ වෙනවා. ඉතින් අද ඔයාලා ඉගෙන ගත්තා මේ සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක්. මේකේ තියෙන වැදගත්ම කාරණා ටිකක්. හැබැයි මේ ගැන හැමදේම අපිට එක වීඩියෝකින් ඔයාලත් එක්ක ෂෙයා කරන්න මදි. අපි තවත් වීඩියෝස් ඉතරහදී අරන් ඉන්නම්. හැබැයි ඔයාලා කමෙන්ට් කරන්න මොනවාද ඔයාලා තවත් සෙල්ෆ් ඩ්‍රයිවිං කාස් ගැන ඉගෙන ගන්න කැමද කියලා. ඒ වගේම අපේ වීඩියෝ එක subscribe කරලා අපේ ඉස්සරහා වීඩියෝස් එක්ක එකතු වෙන්න. Stay tuned. Thank you.